ස්වාමීන් වහන්සේ අපි එතකොට සීලය තුළින් කොහොමද අපි හැමදෙනා අට්ටික සංඥාව දකින්න තවදුරටත් විස්තර කරලා දෙන්න පුළුවන්ද කියලා. මෙහෙමයි මහත්තයෝ සීලය තුළින් අට්ටික සංඥාව දකින්නවායි කියලා නැත්නම් අට්ටික සංඥාව මතු කර ගන්නවායි කියන කාරණේ අපි මතු කර ගන්න ඕනේ. දැන් මහත්තයා දවසකට වරක් හෝ දෙවරක් සිල් සමාදන් වෙනවානේ නේද? එතකොට මහත්තයායේ සිල් සමාදන් වෙන වෙලාවේ මහත්තයායේ ඉන්න ඉරියව්ව තුළ අට්ටික සංඥාව වැඩි කර ගන්න. තේරෙනවද? දැන් මාත්‍යා දැන් සිල් සමාදන් වෙද්දී මාත්‍යා මේ තියෙනා වූ රූප සංඥාව තුලින් ඉඳන් සිල් සමාදන් වෙන්නේ. තේරෙනවද? ඔය මාත්‍යාට තියෙනා වූ රූප සංඥාව තුලින් ඉඳන් මාත්‍යා සිල් සමාදන් වෙනවා. තේරෙනවද? එතකොට මේ රූප සංඥාව තියෙන තුල ඉන්න මොහොතක් පාසා මාත්‍යා තුල අවිද්‍යාව සකස් වෙනවා. තේරෙනවද? ඒ අවිද්‍යාව නිසා භවය සකස් වෙනවා. තේරෙනවද? එහෙනම් අවිද්‍යාව තුල ඉඳිමින් භවය සකස් කරගනිමින් තමයි අපි සිල් සමාදන් වෙන්නේ. මේන එහෙනම් ඉතින් ඒ සිල් සමාදන් වෙන මොහොතේ අපි අවිද්‍යාවෙන් බැහැර වෙලා භවයේ සකස් කිරීම බැහැර කරගෙන සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ නැත්තම් මෛත්‍රී වඩනවා කියන්නේ කියලා කියන්නේ මහත්වෝ අපි ඒ වෙලාවේ අට්ටික සංඥාව හිතෙන් ඇති කරගන්නවා. තේරෙනවද? දැන් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ඉස්සරහා වාඩි වෙලා අපි සිල් සමාදන් වෙද්දී දැන් මේ මේ තියෙනා රූප සංඥාවෙන් බැහැර වෙනවා. බැහැර වෙලා තමන් මනසින් අට්ටික සංඥාව ඇති කර ගන්නවා. තේරෙනවද? මනසින් අට්ටික සංඥාව ඇති කරගෙන අන්න දැන් සිල්පද පහ සමාදන් වෙනවා. තේරෙනවද? ඒතකොට මනසින් අට්ටික සංඥාව තමන් සකස් කරගත්තා වගේම තමන් ඉදිරිපිට තියෙන බුදුරජාණන් වහන්සේම අට්ටික සංඥාවෙන් දකිනවා. තේරෙනවද? දැන් මේ මෙතෙන්දි මේකෙදි බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බය වුණොත් ඉතින් අවබෝධය කරා යන්න බෑ. තේරෙනවද? තමන් අට්ටික සංඥාව තුළ ඉඳිමින් තමන් ඉදිරියේ වැඩ සිටින බුදුරයන් වහන්සේගේ පිළිම වහන්සේ අට්ටික සංඥාව තුළ දකිමින් තමන් සීලය සිල්පද පහ සමාදන් වෙනවා. සිල්පද පහ සමාදන් වෙලා ඒ මොහොතේම මේ සීලය තුළින් රැස් වුණා වූ රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ තනිත්‍යභාවය දකින. තේරෙනවද? තමන් දක්ෂණං මුලින්ම තමන් උත්සාහ කරන්න තමන් අට්ටික මුලින්ම තමන් උත්සාහ කරන්න ඕනේ නිරේතුරුව සිල්පද පහ සමාදන් වෙන්න. තේරෙනවද? අට්ටික සංඥාව ගැන හිතන්න යන්න ඕනේ නැහැ. හොඳේ මුලින්ම කරන්න ඕනේ ඒකයි. තේරෙනවද? එතන මුලින්ම තමන් දැන් නිරේතුරුව සිල්පද පහ සමාදන් වෙන පුරුද්ද ජීවිතයට එකතු කරගත්තා නම් දෙවනුව තමන් අන්න මොකද්ද කරන්න ඕනේ? අට්ටික සංඥාව තුල ඉඳිමින් සිල්පද පහ සමාදන් වෙනවා. ඒක දෙවෙනි පියවර ඈ. එක පාට දෙවෙනි පියවරට එන්න බෑ. හොඳේ ඉස්සෙල්ලාම පළවෙනි පියවර සාර්ථක කරගන්න. දැන් පළවෙනි පියවරේදී පින්වතුල්ලා හොඳින් සිල්පද පහ සමාදන් වෙනා සමාදන් වෙලා සිල්පද පහ ආරක්ෂා කරගත් ආරක්ෂා කළා වූ සීලය මෙනෙහි කරමින් ජීවත් වුණා. දෙවනුව ඔන්න දැන් ඔබ මොකද කරන්නේ? අට්ටික සංඥාව තුල ඉඳිමින් සිල්පද පහ සමාදන් වෙනවා. සමාදන් තුන්වෙනුව මොකද කරන්නේ? තමන් අට්ටික සංඥාව තුළ ඉඳමින් බුදුරජාණන් වහන්සේ අට්ටික සංඥාව තුළ දකිමින් තමන් සිල්පද පහ සමාදන් වෙනවා. තේනවා? දැන් තමන්ට බුදුරජාණන් වහන්සේගේ තමන් ඉස්සරහා ඉන්න පිළිම වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිම වහන්සේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අට්ටික සංඥාව තුළින් දකිනවා. තමනුත් අට්ටික සංඥාව තුළ ඉන්නවා. ඉඳලා සිල්පද පහ සමාදන් වෙනවා. ඒක තුන්වෙනි පියවර. තේනවා? හතරවෙනි පියවරට යනකොට තමනුත් අට්ටික සංඥාව තුළින් දැකලා බුදුරජාණන් වහන්සේගේ රූපකායත් අට්ටික සංඥාව තුළ දැකලා සිල්පද පහ සමාදන් වුණා වූ සිල්පද පහේ ආනිසංසක් අට්ටික සංඥාවෙම දකිනවා. සිල්පද පහේ ආනිසංස අට්ටික සංඥාවෙන් දකිනවා කියන්නේ මොකද්ද? සිල්පද පහේ ආනිසංස ගෙවිලා ගිය තැන අපි ආයිමත් ප්‍රේත ලෝකයකට, නිරයකට, තිරිසන් ලෝකයකට වැටෙන. තේරෙනවද? අර ලස්සන දිව්‍ය රූපය, ලස්සන මනුෂ්‍ය රූපය අට්ටික සංඥාවක් බවට පත් වෙලා සතර පහයට අපි වට ගන්නවා. තේරෙනවද? ඒ නිසා සීලය අට්ටික සංඥාවෙන් දකිනවා කියන්නේ මොකද්ද? සීලය තුලින් රැස් වෙන්නා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න. තේන ජනප්‍රියභාවයේ පිරිහිලා ගිහිල්ලා කවුරුත් ගණන් නොගනන ප්‍රේතේ, තිරිසන් සතෙක්, නිරිසතෙක් බවට පත් වෙනවා. තේරෙනවද? සිහි මුලා නොවීම අර මැරෙනවා කියන කාරණේ වැළකීලා ගිහිල්ලා නිරේතුරුවම සිහි මුලාවට පත් වෙලා මැරෙන කෙනෙක් බවට පත් වෙනවා. සුගතිය ඉපදෙනවා කියන කාරණේ වැළකීලා ගිහිල්ලා දුක තීන්ම කල්ප ගණන් අපි ඉපදෙන. තේරෙනවද? එතකොට මුලින්ම සීලෙන් පරිපූර්ණ වෙලා ජීවත් වෙන්නේ ඒක පළවෙනි අදියර. දෙක තමන් අට්ටික සංඥාව තුළ ඉඳමින් සීලය සමාදන් වෙන්න. තුන්වෙනි කාරණය තමනුත් අට්ටික සංඥාව තුළ ඉඳමින් තමන් ඉදිරියේ සිටින බුදු පිළිම වහන්සේ අට්ටික සංඥාවෙන් දකිමින් සීලය සමාදන් වෙන්න. හතරවෙනුව තමනුත් අට්ටික සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ අට්ටික සංඥාවෙන් දකිමින්
සමාදන් වූ සීලය ආර්ය සීලයක් බවට පත් කරගෙන සීලේ ආනිසංසත් අනිත්‍යභාවය දකිමින් එකතු කරගත් තැනදී මාත්‍යෝ සීලය තුලින් අට්ටික සංඥාවත් ඒ වගේම තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ආර්ය සීලය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන මේ සෝවාන් ඵලයට අදාළ කාරණා තුනම ඔබේ විනාඩි පහ තුල ජීවිතයට එකතු කරගත් දක්ෂයෙක් බවට පත් වෙනවා.